අපි හොයලා බලමු අද උඩරට රාජ්‍ය ඉංග්‍රීසින්ට අල්ලා දුන්න ඩොයිලිගේ වතගුත නැත්නම් ජෝන් ඩොයිලිගේ වතගුත මේ තමයි ඒ කතාවේ පළවෙනි කොටස ආයිබෝන් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ හරි අපූර්ව ලස්සන පරිසරයක් තියෙන තැනකට මහනුවර රාජධානිය අවස්ථා කීපයක සමහර තැන්වල කන්ද උඩරට රාජධානිය නැත්තම් ගඟවට කෝරළේ කියන නම්වල තියෙනවා. එතකොට මේ පේන්නේ මහනුවර රාජධානියට ස්වාභාවික ආරක්ෂාවක් සපයන ලද මහවැලි ගඟේ තවත් එක කොටසක්. ඉතින් අද අපි සාකච්ඡා කරන සුවිශේෂී මාතෘකාවේ පුද්ගලයා ඉන්නේ මේ මහනුවර රාජධානියමයි. ඒ නිසා මම හිතුවා මේ විදිහේ ලස්සන පරිසරයක ඉඳලා අද අපේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න. එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු. ඔබ දන්නවා සිංහලයන් වසර 2358ක් භුක්ති විඳි ස්වෛරී භාවය නැත්තම් නිදහස පැහැරගෙන හිරු රාජ්‍යයාගේ යටත් විජිතයක් බවට ලංකාව පත් කිරීමට අනූපමේ සේවයක් කරපු සුවිශේෂී පුද්ගලෙක් ඉන්නවා. ඒ තමයි ශ්‍රීමත් ජෝන් ඩොයිලි බාට් කියලා කියන්නේ. අද අපි එතකොට සාකච්ඡා කරන්නේ අන්න ඒ බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතී වෙච්ච ඒ වගේම අපේ රටට දේශපාලන ඝාතකයෙක් නැත්තම් අපේ අවුරුදු 2000 ගානක නිදහස නැත්තටම නැති කරපු අපිට නම් හතුරෙක් වුණ හැබැයි බ්‍රිතාන්‍යයන්ට නම් සුවිශේෂී දක්ෂ නිලධාරියෙක් වුණ ජෝන් ඩොයිලි ගැන කතා කරන්න. ජෝන් ඩොයිලි ඔබ දන්නවා බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් විද්‍යාලයෙන් පස්සේ ලෝක ප්‍රසිද්ධ වෙච්ච කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හොඳ අධ්‍යාපනයක් ලැබපු සුවිශේෂී සිවිල් නිලධාරියෙක් තමයි ජෝන් ඩොයිලි කියලා කියන්නේ. ඉතින් ඊළඟට ලංකාවේ පළවෙනිම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා විදිහට අපි හඳුන්වන්නේ ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා. ඊට පස්සේ පත්වන ආණ්ඩුකාරයා තමයි තෝමස් මෙට්ලන් කියලා කියන්නේ. ඒ කියන්නේ 1805 විතර. මෙතුමා යුද්ධවලට යන්නේ නැතුව උඩරට රාජධානිය අල්ලගන්න අවශ්‍ය ප්ලෑන් එකක් සකස් කරනවා. ඇත්තටම කිව්වොත් එහෙම හේතුව මෙයා දන්නවා ෆෙඩ්‍රික් නෝත් කියන ආණ්ඩුකාරයාගේ කාලේ උඩරට ආක්‍රමණය කරන්න ගිහිල්ලා දරුණු පරාජයකින් ඉංග්‍රීසීන්ට ආක්‍රමණය පරාජය වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තෝමස් මෙට්ලන් කල්පනා කරනවා මේ උඩරට රාජධානිය අල්ලගන්නවා නම් ඒකට ඇත්තටම පුරුෂ සේවාවක් නැත්නම් ඔත්තු සේවයක් රහස් ඔත්තු සේවයක් එහෙම තිබිලා ඔවුන්ගේ සියලුම රහස් දැනගෙන උඩරට ආක්‍රමණය කරන්න ඕනි කියලා. ඒ නිසා තෝමස් මෙට්ලන් පටන් ගන්නවා අන්න ඒ බාහිර ධූර්‍ය කාර්යය සුවිශේෂී පුද්ගලයෙකුට මීට කලින් කියපු වෙස්මිනිස්ටර් විද්‍යාලයේ ඉගෙනගත්ත කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිධාරියෙක් වෙච්ච නැත්නම් ජුවෙට් කෙනෙක් වෙච්ච ජෝන් ඩොයිලිට මේ කාර්ය බාර දෙනවා. ජෝන් ඩොයිලි ලංකාවට ඇවිල්ලා ඔබට මම මුලින් කිව්වා මොහු විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙක්. ඒ නිසා ඕනෑම රටකට ගිහිල්ලා ඒ සමාජයට ගැළපෙන විදියට ජීවත් වෙන්න පුළුවන් දැනුමක් සහ බුද්ධියක් ජෝන් ඩොයිලිට තිබුණා. ඒ නිසා ජෝන් ඩොයිලි ලංකාවට ඇවිල්ලා ලංකාවේ තියෙන සංස්කෘතිය හෙළා දැක්කේ නැහැ. ඔවුන් සමහර බ්‍රිතාන්‍ය ජාතිකයන් නිලධාරීන් කරපු මෝඩ ක්‍රියාවන් ජෝන් ඩොයිලි කරන්නේ නැහැ කිසිම අවස්ථාවක. විශේෂයෙන්ම සිංහල භාෂාව ගැන හොඳ දැනුමක් ජෝන් ඩොයිලිට තිබුණා. ඒ වගේම මම මේ අද මේ විස්තර කතා කරන තොරතුරු සියල්ල ගත්තේ චරපුරුෂ ඩොයිලිගේ දිනපොත කියන ග්‍රන්ථයෙන්. එතකොට ඒ ග්‍රන්ථයේ සඳහන් වෙන විදිහට නම් කරතොට ධම්මාර මොරතොට ධම්මක්කන්ද කියන ස්වාමින් වහන්සේලාගෙන් ජෝන් ඩොයිලි හොද්දට සිංහල භාෂාව සිංහල සංස්කෘතිය ඒ වගේම බුදුදහම පිළිබඳ හොඳ දැනුමක් ලැබලා තියෙනවා. ඒ වගේම උඩරට පහතරට රදරවලුන් සමග ජන ප්‍රධානීන් සමග සාමාන්‍ය ජනතාව සමග හොඳ සම්බන්ධතාවයක් ජෝන් ඩොයිලි කරගෙන ගිහින් තියෙනවා. ඒ වගේම සමහර තැන්වල කියනවා ජෝන් ඩොයිලි සිංහලයන්ගේ සංස්කෘතිය ගැන බොහෝ ප්‍රසාදයෙන් කතා කරා කියලා. ඒ වගේම ආගමික අදහස් පිළිබඳ නැත්තම් බුද්ධ ආගමේ තියෙන ආගමික අදහස් ගැන බොහොම ප්‍රශංසනීය කතාවක් කරලා ජෝන් ඩොයිලි ඇතැම් තැන්වල. ඒ නිසා උඩරට භික්ෂූන් වහන්සේලාගේ
එවැගේම උඩ රට රදළ පිරිසගේ පහත රට රදළ පිරිසගේ එවැගේම සමස්ත පහත රට ජනතාවගේ සහ උඩ රට සාමාන්‍ය ජනතාවගේ හිත් දිනාගත් පුද්ගලයෙක් බවට පත් වෙනවා ජෝන් ඩොයිලි මෙන්න මෙහෙම තමයි ජෝන් ඩොයිලි එයාගේ චරපුරුෂ සේවාව ටිකෙන් ටික ආරම්භ කරන්නේ ජෝන් ඩොයිලිගේ භාෂා හැකියාව පිළිබඳව හරි ලස්සන කතන්දර කීපයක් තියෙනවා ඒකෙදි විශේෂයෙන්ම සඳහන් වෙනවා ඒක තැනක ලංකාවේ ඉන්න සිංහල පිළිබඳ හොඳම විදේශීය විද්වතා බවට ජෝන් ඩොයිලි පත් වෙනවා ඒ නිසාම ඒ කාලේ සිංහල ඉංග්‍රීසි භාෂා පරිවර්තකයෙක් විදිහටත් ජෝන් ඩොයිලි කටයුතු කරලා තියෙනවා මම මුලින් කිව්වා භික්ෂුන් වහන්සේලාගෙන් හොඳ අධ්‍යාපනයක් ජෝන් ඩොයිලි ලැබුවා කියලා ඒ වගේම ඔබ දන්නවා 19 වන සියවසේ සිංහල සාහිත්‍ය ගැන කතා කරන කෙනෙකුට මෙන්න මේ කාන්තාව ඉතාම වැදගත් ඒ කාන්තාව තමයි ඩෝන ඉසබෙලා පෙරුමාල් කෝනේලියා හෙවත් ගජමන් ඕනා එතකොට මේ ගජමන් ඕනා කියලා කියන්නේ අපේ සංස්කෘතියේ හිටපු සුවිශේෂී කිවිඳියක් එතකොට ඒ කිවිඳිය සමග තරඟෙට කවි ලියලා කටයුතු කරපු කෙනෙක් තමයි ජෝන් ඩොයිලි කියලා කියන්නේ එතකොට එක තැනක එක කවියක් මෙන්න මෙහෙම තියෙනවා සතර අනුදෙස තෙදන කිත් යස පසින්දු සරිවන සුර නිදුන් විතර නොමවන මෙදිය තුල සත කුමුදු නද කළ සොමි සඳුන් පතර දැඩි බල අබිත් රුප් මතත් ඔදහල කෙසරිඳුන් නිතර නමදිමි දිසා තුම ජෝන් ඩොයිලි පා යුග කර මුදුන් බලන්න ගජමන්නෝනා බොහෝම ගෞරවාන්විත චරිතයක් විදිහට තමයි ජෝන් ඩොයිලිව හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම ගජමන්නෝනත් එක්ක තරඟෙට කවි ලියනකොට ජෝන් ඩොයිලිට ඒ කවි තේරුම් ගන්න පුළුවන් සහ සිංහලයේ තියෙන බර සාහිත්‍ය දරා ගන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වී තිබීම හරි ප්‍රශංසනීය කාරණාවක්. මේකෙන් ජෝන් ඩොයිලි අපේ වීරයා වෙන්නේ නැහැ. මොකද අපිට 1815 අපේ රට අහිමි වෙන්නේ ජෝන් ඩොයිලිගේ සමස්ත ප්ලෑන් එක මත. නමුත් මේ සිංහල භාෂාව පිළිබඳ ඔහු තුළ තිබෙන හසල දැනුම පිළිබඳව අපි ඔහුට ප්‍රශංසා කළ යුතුමයි. ඉතින් මෙන්න මේ විදිහට ගජමන් ඕනත් එක්ක කවි ලියලා ඒ කවි තේරුම් අරගෙන ඒවට ප්‍රතිවිරුද්ධ විදිහටත් කවි ලියන්න පුළුවන් සුවිශේෂී දක්ෂයෙක් තමයි ජෝන් ඩොයිලි කියලා කියන්නේ. උඩරට රාජධානියේ නායකර වංශික රජවරු හතර දෙනෙක් ඉන්නවා. එතකොට මේ රජවරු හතර දෙනාගෙන් අවසානම රජතුමා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා කියන්නේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමයි සිංහල නැත්තම් අපේ මේ රජපෙළපත්ේ අවසානය. එතකොට මේ රජතුමාගේ තියෙන දුෂ්ට පාලනයත් උඩරට රාජධානියේ ඉංග්‍රීසීන්ට නතු වීම සඳහා ප්‍රධාන හේතු සාධකයක් වෙනවා විශේෂයෙන්ම රජතුමා සහ උඩරට රදළවරුන් අතර ගැටුම් ඇති වෙලා තියෙනවා ඊට පස්සේ රජතුමා සහ භික්ෂූන් වහන්සේලා අතරත් ගැටුම් ඇති වෙලා තියෙනවා විශේෂයෙන්ම ඔය පරණතාල කුඩා උන්නාන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා කීප නමක් රජතුමා විසින් රාජද්‍රෝහි චෝදනා එල්ල කරලා මරලා දානවා එතකොට සිංහලයේ නැත්තම් මේ අපේ රජපෙළපතේ අවසාන එක්කෙනා ශ්‍රී ලංකාවේ රජපෙළපතේ අවසාන රජතුමා සී වික්‍රම රාජසිංහ රජතුමාට මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණේ නැත්තම් මේ විදිහට භික්ෂුන් වහන්සේලා ඝාතනය කරන්නට රදලයන් එක්ක තරහ වෙන්නට රදලයන් තරහ වෙන විදිහට තනතුරු ප්‍රදානය කරන්නට රජතුම මහජනතාව පෙන්වන්න බැරි වෙන්නත් මහජනතාවට රජතුමා පෙන්වන්න බැරි වෙන්නත් කොහොමද පසුබිම සකස් වුණේ ඇත්තරම මම කිව්වා මේ කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය වගේ කපටිකම් පිළිබඳව විශේෂයෙන්ම තොරතුරු ගවේෂණය කිරීම රහස් තොරතුරු ගවේෂණය කිරීම සම්බන්ධයෙන් හොඳම දැනුමත් තිබිච්ච පුද්ගලයා තමයි ජෝන් ඩොයිලි කියන්නේ. එතකොට ජෝන් ඩොයිලි උඩරට රාජධානිය තමන්ට නතු කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම දේවල් කරනවා. උඩරට රාජධානියේ තියෙන දුර්වල තැන් හොයනවා, රජතුමාගේ තියෙන දුර්වල තැන් හොයනවා, මහජනතාව තමන්ට රදලයන් තමන්ට වසඟ කරගන්න පුළුවන් අවස්ථා කල්පනා කරලා බලනවා. ඉතින් මේ සියල්ල ජෝන් ඩොයිලිගේ තීක්ෂණ බුද්ධියට අහු වෙනවා. ඒ සියල්ලත් එක්කම තමයි ජෝන් ඩොයිලි උඩරට ආක්‍රමණය කරන්නට පසුබිම සකස් කරගන්නේ. ඉතින් කොහොම නමුත්
රජතුමා රදලයන් එක්ක තරහ වෙනවා. ඒ වගේම රදලයන් රජතුමා එක්ක තරහ වෙනවා. රජතුමා විසින් රදලයන් සමග තරහ කරවනවා. රජතුමා මහජනතාව නැත්තම් උඩරට ජනතාවගේ අප්‍රසාදයේ දිනාගත්තු පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ කරුණු සියල්ල බලපානවා උඩරට රාජධානිය ඉංග්‍රීසින්ට නතු වෙන්න. ඇතැම් තැනක මෙන්න මෙහෙම විස්තරයක් තියෙනවා. ඇහැලේ පොළ අල්ලා ගන්න බැරි වෙන නිසා සීවික්‍රම රාජසිංහ රජතුමා ඔහුගේ බිරිඳයි දරුවෝ ටිකයි අල්ලගෙන අමානුෂික ලෙස මහනුවරදී ඝාතනය කරනවා. ඔබ දන්නවා මේ ඇහැලේ පොළ පවුල ඝාතනය කිරීම සිංහල රජ පෙළපතේ කිසිදු නරපතියෙක් නොකරපු මහා දරුණු අපරාධයක්. චරිත දෙකක් නැත්තම් මද්දුම බණ්ඩාර සහ ඔහුගේ අයියා හිසගසා දානවා. ඇහැලේ පොළ කුමාරිහාමි ගලබ් බැඳලා නුවර බෝගම්බර වැවට ගිලින්න දානවා. ඒ වගේම දියණිය නැත්තම් ඒ පුංචිම දරුවා වංගෙඩියකට දාලා කොටන්න කියනවා. එතකොට මේහෙම දිහා මේ කරුණ දිහා බලුවම ඔබට පේනවා ඇති මහා නරුමයක් විදිහට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කටයුතු කරලා තියෙනවා. එතකොට රජතුමා මේ වගේ තත්ත්වයකට පත් වෙන්න මත්වතුර භාවිත කිරීමත් නායක්කරවංශික අයගේ බසට අවනත වීමත් නායක්කරවංශික අයට රදලයන්ගේ තිබිච්ච තනතුරු ප්‍රදානය කිරීමත් රජතුමා හිතේ හැටියට උපදේශක මණ්ඩලයෙන් නැත්තම් රාජසභාවේ අදහස්වලට ගරු නොකර කටයුතු කිරීමත් කියන මේ සියල්ල බලපානවා රජතුමා මේ වගේ දුෂ්ට පුද්ගලෙක් වෙන්න. ඒ වගේම මහනුවර නගරයේ රාජකාරී සේවයට පැමිණලා හිටපු සබරගමුව ඒ වගේම සතරකෝරළේ වගේ ප්‍රදේශවල ජනතාවට රාත්‍රී කාලයේ මහනුවර නගරයට ඇතුල් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තිබුණා ඉස්සර. රජතුමා ඒගොල්ලොන්ට කියනවා නගරයට ඇතුල් වෙන්න එපා කියලා. ඒ විතරක් නෙමෙයි. උඩරට භික්ෂුන් වහන්සේලා හා රදල ප්‍රධානීන් කෙරෙහි මහජනතාව තුළ ගොඩක් ගෞරවයක් තිබුණා. ඇත්තටම උඩරට රාජධානියේ හිටපු හාමුදුරුවරු ගැනත් රදලවරු ගැනත් උඩරට සාමාන්‍ය ජනතාව බොහෝම ගෞරවාන්විතයට තමයි කතා කළේ. හැබැයි මේ රදලයන් කෙටවීමත් රජතුමා භික්ෂුන් වහන්සේලා කීපනමක් ඝාතනය කිරීමත් මහජනතාව අතිශයින් පිළිකුල්ව හෙලා දැක්කා. නැත්තම් රජතුමා ප්‍රතික්ෂේප කරා. ඔය කාරණා සියල්ල බලපාලා තමයි උඩරට මහජනතාවට සීවික්‍රම රාජසිංහ රජතුමාව එපා වෙන්නේ. ඒ නිසා 1803 දී උඩරට ආක්‍රමණය කරන්න එනකොට ඉංග්‍රීසීන් රජතුමා වටේ මහා ජන ගඟක් හිටියා. රජතුමාව ආරක්ෂා කරගන්න රදලියෝ මහා ජන ගඟක් හිටියා. ජන ප්‍රධානීන් මහා පිරිසක් හිටියා රජතුමාව ආරක්ෂා කරගන්න 1803. හැබැයි 1803 මෙහා රජතුමා දුෂ්ට පාලකේ බවට පරිවර්තනය වීම තුලින් ජනතාව තුල තමන්ගේ රටේ ජනතාව තුලම තමන් අනාරක්ෂිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. වර්තමානයේ මේ කතාව හරි ප්‍රසිද්ධයි. පහුගිය කාල සීමාව තුළ ලංකාවේ දේශපාලනය එක්ක බලද්දී ජනතාව තුළ ජනාධිපතිවරයා අනාරක්ෂිත පුද්ගලයෙක් බවට පත්විච්ච බව ඔබ අපි දන්නවා. ඒ සිදුවීම ඒ විදිහටම 1803 මෙහා කාලේ සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම 1814 15 කියන කාල සීමාවන් තුළ. ඉතින් ඔය වගේ කරුණු කාරණා සියල්ලක කෙලවර තමයි සීවික්‍රම රාජසිංහ රජතුමා මහනුවර රාජධානියේ උඩරට ආක්‍රමණය කරනකොට ඉංග්‍රීසීන් එනකොට රජතුමාට තමන්ගේ ආරක්ෂකයන් නැතුව යනවා. රදල පිරිස මහජනතාව නැති වෙලා යනවා. මේ නිසා රජතුමා අනාරක්ෂිතයි කියලා දැනගත්ත ගමන් ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කරන්න එන බවත් දැනුම් දීලා තිබිච්ච නිසා රජතුමා තමන්ගේ පණකෙන්ද රැකගන්න බිරින්දෑවරු දෙන්නත් එක්ක මැදමහනුවර බෝමුරුවේ කියන තැන ගිහිල්ලා හැංගෙනවා කියලා ඉතිහාසය සඳහන් වෙනවා. උඩරට රජතුමාව මේ දුෂ්ට පාලකයව හඳුන්වලා තියෙන්නේ ඊට කලින් කොහොමද? නැත්තම් 1803 විතර කොහොමද උඩරට ජනතාව රදල පිරිස මහරජතුමාව සීවික්‍රම රාජසිංහ රජතුමාව හඳුන්වලා තියෙන්නේ? මෙන්න මෙහෙම. සෙංකඩගලපුර මහා රාජෝත්තමයාණන් වහන්සේ. එහෙම තමයි මිනිස්සු සීවික්‍රම රාජසිංහ රජතුමාව හඳුන්වලා තියෙන්නේ. හැබැයි මීට කලින් කතා කරපු දුෂ්ට පාලකයා
බවට රජතුමා පත් වූාට පසුව උඩරට ජනතාව රජතුමා හඳුන්වන්නේ කන්ද උඩරට දුෂ්ටයා කියලා. කන්ද උඩරට දුෂ්ටයා. එතකොට මේ කරුණෙන් ඔබට පැහැදිලි ජනතාවට කොච්චරනම් සීවිකම රාජසිංහ රජතුමා විපා වෙන්නේ නැතිද කියන කාරණය. ඒත් එක්කම තවත් එක තැනක සඳහන් වෙනවා මේ පහතරට ඇතිවිච්ච යම් යම් කැරලි රජතුමාට විරුද්ධව ඇතිවිච්ච කැරලි කෝලාහල ඉතාම අසාධාරණ විදිහට සීවිකම රාජසිංහ රජතුමා මේ පිරිස අල්ලගෙන උඩරට රාජධානියට අරන් ඇවිල්ලා උඩරටදී මේ මිනිසුන්ට දඬුවම් කරලා තියෙනවා. ඒ වගේම මීට කලින් කියපු අර රදලියෝ රදලියෝ අතර ඇති වෙන ගැටලු රජතුමා මහජනතාවට ප්‍රියමනාප පුද්ගලයෙක් නොවීම භික්ෂුන් වහන්සේලා ඝාතනය කිරීම ඉතාම ක්‍රූර ලෙස ඇහැලේ පොළ පවුල ඝාතනය කිරීම මෙන්න මේ වගේ සිදුවීම් නිසා මිනිසුන්ට දැන් රජතුමා විපා වෙලා තියෙන්නේ. ඒ නිසා ඇතම් තැනක තියෙනවා බ්‍රිතාන්‍යෝ 1815 ජනවාරි මාසයේ උඩරට රජතුමාට එරෙහිව යුද ප්‍රකාශ කරා කියලා. එතකොට තවත් තැනක සඳහන් වෙනවා බ්‍රිතාන්‍ය වැසියන්ට උඩරටදී දඬුවම් ලැබීමෙන් බ්‍රිතාන්‍ය කීර්තියට සිදු වූ හානිය මකා ගැනීම සඳහා මලබාර් රජුගේ ක්‍රූර ක්‍රියාවන්ගෙන් ගහන දුර්දාන්ත පාලනයෙන් තමන් මුදවා ගන්නා ලෙස උඩරටියන් බ්‍රිතාන්‍යයන්ට කළ බලවත් ඉල්ලීම ආක්‍රමණයට හේතු වූ බව මේ උඩරටට එන බ්‍රිතාන්‍ය ලියමනේ සඳහන් වෙලා තියෙනවා. බලන්න එක තැනකදී ජෝන් රොයිලි මෙන්න මෙහෙම කිව්වලු. මොකද්ද කියලා තියෙන්නේ මේ උඩරට ජනතාවට කියලා තියෙන්නේ. උඹලගේ හතුර අපි නෙමේ. උඹලගේ රජතුමා සීවික්‍රම රාජසිංහමයි. කන්ද උඩරට දුෂ්ටයා. උඹලගේ රජතුමා තමයි උඹලගේ පරම හතුරා. අපි එන්නේ අපි උඩරට ආක්‍රමණය කරන්නේ උඹලව ඒ දුෂ්ට රජතුමාගෙන් බේරගන්න කියන මතය ජෝන් රොයිලි විසින් සමාජගත කරලා තියෙනවා. ඉතින් ඕකේ කෙලවර මේ මෙන්න මෙහෙම සිදුවීමකුත් තියෙනවා. ඒ තමයි ඇහැලේපොළගේ උපදෙස් පරිදි සිංහල මේ සුවිශේෂී චරිතයේ උපදෙස් පරිදි ඉංග්‍රීසින් විසින් කොළඹ ගාල්ල ත්‍රිකුණාමලයේ මඩකලපුව සෙබළුන් 3000කට අධික සේනාවකින් සමන්විත බල ඇණි 8ක්. ඒ කියන්නේ සෙබළු 3000 බල ඇණි 8ක් එනවා උඩරට රාජධානියට. එතකොට නිකන් ගණන් හදලා බැලුවම ඔබට තේරෙනවා ඇති 3000 වැඩි කිරීම 8. 24000ක් විතර ඇවිල්ලා තියෙනවා 8. 24000ක් විතර ඇවිල්ලා තියෙනවා. එතකොට හිතන්නකෝ බ්‍රිතාන්‍යයන්ට කොච්චර සේනාවක් ඉඳලා තියෙනවද කියලා. 815 උඩරට ආක්‍රමණයට නැත්නම් 1815 උඩරට ආක්‍රමණයට ඔන්නඔහොම 24000කට ආසන්නව හෝ ඒහා සම්බන්ධ ගානක පිරිසක් උඩරට රාජධානියට නැත්නම් උඩරට රාජධානිය ආක්‍රමණය කරන්න ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ජෝන් රොයිලිගේ දිනපොතට අනුව නම් කන්ද උඩරට රජතුමා සිරභාරයට අරගෙන තියෙන 1815 පෙබරවාරි 18 වෙනිදා. ජෝන් රොයිලි කොළඹ ඉඳලා ගාල්ලේ ඉඳලා ත්‍රිකුණාමලයේ ඉඳලා මඩකලපුවේ ඉඳලා මීගමන්ගේ සේනාංක එනකොට ඒගොල්ලෝ තැන් තැන් වල විවේක ගත්ත කතා ටික ඒ වගේම ඔවුන් ගිමන් හරපු විදිහ ගැන නොයෙක් තොරතුරු තව සඳහන් වෙනවා. ඉතින් කොහොම නමුත් ජෝන් රොයිලි ඔන්න ඔය විදිහට උඩරට ආක්‍රමණය කරනවා. කරාට පස්සේ ජෝන් රොයිලිට වෙන බ්‍රිතාන්‍ය කිසිම නිලධාරියෙකුට හම්බු නොවිච්ච බැරන් කියන ගෞරව නාමයක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මේ උඩරට රාජධානිය ලේ බින්දුවක්වත් හොල්ලන්නේ නැතුව ඉංග්‍රීසීන්ට යටත් කරගන්නට ෆවුන්ඩේෂන් එක සකස් කළේ ජෝන් රොයිලි. ඒ නිසා 1821 දී බැරන් කියන ගෞරව නාමය ජෝන් රොයිලිට ලැබිලා තියෙනවා. ඊට පස්සේ සමහර මේ පොතේ සඳහන් වෙනවා මේ ඔය බැරන් කියන ගෞරව නාමය ලැබිලා අවුරුදු 3කට පස්සේ ජෝන් රොයිලි දිවින සහගත්තා කියලා. සමහර තැනක සඳහන් වෙනවා මේ මැලේරියාව වගේ දරුණු උණ රෝගයක් හැදිලා ජෝන් රොයිලි මැරුණා කියලා. ඒක තියෙන්නේ මෙන්න මෙහෙම. 1824 මැයි මාසයේ 29 වෙනිදා නිකුත් වූ ලංකා ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ එම මාස 25 වෙනිදා දහවල් 1ට පමණ ඔහු මිය ගිය බවත් සත්කෝරලේ නිල සංචාරයක නියැලෙමින් සිටියදී උණ සන්නිපාත රෝගයේ වැළඳීම තමයි මේ මරණයට හේතුවත් කියලා තව තැනක සඳහන් වෙනවා.
කෙසේ නමුත් බ්‍රිතාන්‍යයන්ට සුවිශේෂී දක්ෂයෙක් නැත්තම් වටිනා පුද්ගලයෙක් තමයි මේ ජෝන් ඩොයිල් කියලා කියන්නේ. ලංකාවේ අවුරුදු 23ක් ඉඳලා තියෙනවා. අවුරුදු 23ක කාලය තුල කවදාවත් ඔහු බ්‍රිතාන්‍යයට නැවත ගිහිල්ලා නැහැ. ඒ වගේම සුවිශේෂීම කාරණේ තමයි මෙච්චර උඩරට කුමාරිහාමිලා ඉන්න උඩරට රාජධානියෙන් කිසිම දවසක ඔහු විවාහයකට සම්බන්ධතා තියාගනත් නැහැ. ඔහු අවිවාහකයෙක් විදිහට තමයි මැරෙන්නේ. අවුරුදු 23ක් ලංකාවේ ඉන්නවා. බැරන් කියන ගෞරව නාමය 1821 ලබා ගන්නවා. අවුරුදු 23ක් ඉඳලා කේක් විදිහට ඔහු මැරෙනවා. එතකොට මේ එයාගේ ජෝන් ඩොයිල්ගේ අම්මා තමන්ගේ රටට නැවත ඇවිල්ලා විශ්‍රාමික ජීවිතය සතුටින් ගත කරන්න කියලා ජෝන් ඩොයිල්ට ලියමනක් ලියලා තිබුණලු. ජෝන් ඩොයිල්ගේ අම්මා එහෙම ලියමනක් ලියලා පුතේ බ්‍රිතාන්‍ය රටට නැත්තම් මේ මව් රටට නැවත ඉන්න ජීවිතේ අවසාන කාලයේ සැඳෑ සමය මෙහි ගත කරලා අවසන් හුස්ම හෙලන්න කියලා ජෝන් ඩොයිල්ගේ අම්මා ලියුමක් එවලා තිබ්බලු ලංකාවට. එතකොට මෙන්න මේ කරුණුත් එක්ක බලනකොට ජෝන් ඩොයිලි තමන්ගේ රාජකාරියේ දේවකාරියටත් වැඩිය කරාද කියලාත් මට වෙලාවකට හිතෙනවා. කොහොම නමුත් ජෝන් ඩොයිලි බ්‍රිතාන්‍යයන්ට සැබෑ දක්ෂයෙක්. ඒ වගේම ජෝන් ඩොයිලිගේ චරිතයෙන් අපිටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔහුගේ භාෂා හැකියාව, සංස්කෘතියක්, ආගමක් දර්ශනයක් හෙලා නොදැක්කපු බව, ඉවසීම, තීක්ෂණ බුද්ධිය, දුරදක්නා නුවණ මේ සියල්ල ජෝන් ඩොයිල්ගේ ජීවිතෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් හොඳ ආදර්ශ විදිහට මම දකිනවා. ජෝන් ඩොයිල්ගේ තවත් සුවිශේෂී හොඳ ගතිගුණයක් තිබිලා තියෙනවා. ඒක තමයි බ්‍රිතාන්‍යයන්ගේ යම් යම් ක්‍රියාකලාප නිසා අසරණ භාවයට පත්විච්ච 115 දෙනෙක් ලාංකිකයෝ 115 දෙනෙකුට ජෝන් ඩොයිලිගේ පඩියෙන් මාසික පාරිතෝෂික මුදලක් පවා ලැබෙන සලස්සලා තියෙනවා. ඒ කියන්නේ ජෝන් ඩොයිලිගේ වැටුපෙන් ලංකාවේ හිටපු 115 දෙනෙකුට ඒගොල්ලොන්ගේ හිත් සැනසීම සඳහා ජෝන් ඩොයිලි තමන්ගේ පඩියෙන් ඔය 115 දෙනාට නැත්තම් 15 දෙනාට ඔවුන්ගේ කටයුතු කරගන්න මුදල් දීලා තියෙනවා. එතකොට මෙතනදී අපිට හිතෙනවා ජෝන් ඩොයිලි හරි හොඳ පුද්ගලෙන්නේ කියලා. මම ඒකයි කිව්වේ මුලින්ම මොහුගේ චරිතයෙන් ගන්න පුළුවන් හොඳ ආදර්ශයක් තියෙනවා. ඒ වගේම සමහර තැනක ජෝන් ඩොයිලි නිසා අපේ උඩරට රාජධානිය දැන් සී වික්‍රම රාජසිංහ රජතුමාට මත් වතුර භාවිත කරන්න අවශ්‍ය බ්‍රිතාන්‍ය මත් වතුර වර්ග සියල්ලම ජෝන් ඩොයිලි තමයි සප්පායම් කරන්නේ. රජතුමා පුදුම විදියට බීමට ඇබ්බැහි කරනවා. මත් වතුර භාවිතයේදී ඔබ දන්නවා සිහිය විකල් වෙනවා. ඒ විකල් වුණාන් පස්සේ වෙන්නේ මොකද්ද? කරන කියන දේ පිළිබඳ කිසි අවබෝධයක් නැතුව අර ලෝකපාලක ධර්මතා දෙකක් තියෙනවා කියලා අපි විශ්වාස කරන අපේ ධර්මයේ තුල. ඒ තමයි ලැජ්ජාව සහ බය. මේ ලැජ්ජා බය දෙක නැති වෙනවා මත් වතුර භාවිතයේ පුරුදු වෙච්ච කෙනාට. එතකොට මේ ධර්මතා දෙක නැති වුණාම ඒ පුද්ගලයාගේ හැසිරීම ඉතාම පහත් මට්ටමකට වැටෙනවා. ඉතින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පෙළපතේ අවසානය විදිහට රාජාණ්ඩු ක්‍රමයේ පාලනයේ අවසානය විදිහට රට, ජාතිය, ආගම, සංස්කෘතිය, මහජනතාව මේ සියල්ලන්ටම මහ එපා කරපු කන්ද උඩරට දුෂ්ටයා කියලා තමයි මරණයටපත් වෙන්නේ. වාර්තාවල සඳහන් වෙන විදිහට රජතුමා සහ බිරින්දෑවරු දෙදෙනා වෙල්ලෝරයට යවලා තියෙනවා ඉන්දියාවේ. අදටත් ඒ ස්ථානයේ රජතුමා සිරගත කර සිටපු සිර කුටි දකින්නට තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. කොහොම නමුත් රජතුමා එහිදී මැරිලා තියෙන්නේ මේ බඩේ එකක් උමක් හැදිලා කියලා තවත් වාර්තාවල සඳහන් වෙනවා. ඔය කොහොම වුණත් අපි දැන් ගිහිල්ලා බලමු ඔය උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට නතු කරගන්න අනුපමේ සේවයක් කරපු දේශපාලන බ්‍රිතාන්‍යයන්ට නම් දේශපාලන වීරයෙක්, ඒ වගේම දක්ෂ සෙන්පතියෙක්, ඒ තරම් දක්ෂයෙක්, ඒ තරම්
කපටි පුද්ගලයෙක් බ්‍රිතාන්‍යයන්ට තවත් ඉඳලා නැහැ. ඉතින් බ්‍රිතාන්‍යයන්ට අනුව හොඳ දක්ෂයෙක්. හැබැයි අපිට නම් ඔහුගේ ගත්ත හොඳ ගතිගුණ හැර සිංහලයේ රාජාවලිය අවසන් කිරීම සම්බන්ධයෙන් ඔහු ගැන තියෙන අපිට ඛේදවාචකයක් නැත්නම් තරහක් විතරයි. කොහොම නමුත් අපි දැන් ගිහිල්ලා බලමු ඒ වගේ වීර පුරුෂයෙක් ගැන වර්තමානයේ ඔහුගේ හුස්ම ටික ගියාට පස්සේ වර්තමානයේ ඔහුගේ සොහොන හදලා තියෙන්නේ මහනුවර දළදා මාලිගාවට මදක් ඈතින් ගැරිසන් සුසාන භූමිය තමයි මේ අර මුලින් කියපු ජෝන් ඩොයිලි පුද්ගලයාගේ සෙන්පතියගේ සොහොන තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මේ සොහොන ළඟට කොහොමද සොහොන හදලා තියෙන්නේ. ඒ වගේම මේ සොහොනේ තවත් නොයෙක් දක්ෂ බ්‍රිතාන්‍ය නා මේ පුද්ගලයන් ඉඳලා තියෙනවා. ඒගොල්ලොන්ගේ සොහොනත් මේ සොහොන් කොත් කීපයක් විදිහට අපිට දකින්න පුළුවන් මේ ගැරිසන් සුසානි. අපි ගිහිල්ලා බලමු ඒ ගැන.